ricordami la parola. Vai a correre e kaunam ya ya ye ye hari demmage petawe wacana tuna diha hondata balala kaadada puluwam palaweni wacane kiyanna mokadda me liyala tiyenne kiyala puluwan amma ayata puluwan ha kiyanna hada rakinna amma puluwan ha kiyanna rakinna yaida puluwan kiyanna yaida puluwan banana banana ඔය කිව්වේ සේරම ටික තව කාටද කියන්න පුළුවන් ගයුරිට පුළුවන් ආ කියන්න ගයුරි පුළුවන් කමල් සයනා ආ දිනුත් කියන්න බනානා කමලා මුසය ආ වෙරි ගුඩ් කියන්න පුතේ යසාර කියන්න යසාර කියන්න වෙරි ගුඩ් තව කවුද කිව්වේ ආ කියන්න සවනි వెరీ గుడ్ హెమోమ హొందై అరే ఒన హెమోటమ అప్పుడియా హెమోటమ మన టచ్ కర్న వెరీ గుడ్ ఏ నియమై సర్ అద మట చుట్టక్ వందై నే అనే వస్తువే మొకద్ద పెటియో ఇతిన్ కరన్నే మన రికార్డింగ్ ఎక దాలా తీయనే పెటియో පුතේ අනිත් ඇයටත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. මයි පුතා දැනට ඔහොම පන්තියට ඉන්නකෝ පුතේ ඔහොම පන්තියට ඉන්න. සිග්නල් මදි හින්දා මයි පැටියට ඇහෙන්නව නැත්තේ. මයි පුතා ඔහොම පන්තියේ ඉන්නකෝ. රෙකෝඩින් එක දැම්මට පස්සේ රෙකෝඩින් එක බලන්නකෝ පුතේ එතකොට හරි. හරි. දැන් අපි කියවමු මෙන්න බලන්න. බනානා කියන්නේ මොනවටද අපි ආසම පළතුරක් කෙසෙල් කෙසෙල් ආ ඊළඟ එක බලමු කමලා ඊළඟ එක නයනා බලන්න පුතේ අකුර එක්කවලාට පස්සේ එන ශබ්ද ටික බනානා කමලා නයනා හරි මට හිතෙනවා තව එකක් ලියන්න මට හිතෙනවා තව නම් ටිකක් ලියන්න මම පැටවට හොඳට මේක හුරු කරන්න හරි ඔන්න මං තව එකක් ලියන්නම්කෝ ටිකක් දිග එකක් හැබැයි ටිකක් දිග එකක් මම දන්නවා මම රත්තරන් පුතාලාට මේක කියන්න පුළුවන් හොඳට බලන්න ඔන්න අකුරු දෙකෙන් දෙක කියෝලා දෙක මෙන්න මේ ඉතුරු දෙක මෙන්න අනිත් අකුරු දෙක මෙන්න අකුරු අනිත් අකුරු දෙක ඉන්න බලන්න මෙන්න මේ අකුරු වල පොඩ්ඩක් ස්ටයිල් එක වෙනස් කරන්න මම පුතාලාට නැන්න අකුරු ටික හොයා ගන්න බැරි වෙනවා මොකද එක එක හැඩයට තියෙන්නේ ඒ අකුරු જાතිය හරියන්නේ නැහැ Thank you.
ඔන්න හරි. දැන් මයි පුතාලා මෙන්න මේක කියවන්න බලන්න. තනියෙන් කියවලා ඊට පස්සේ මම අහන්නම්. අකුරු දෙකෙන් දෙක. ගලගම. එක උත්තරයක් ආවා. තව කාටද පුළුවන්? ගලගම. ඔව්. ගලගම. ගලගම. බලමු පුතේ අපි කියමු. මයි පුතාලා බලන්න පුතේ ස්ක්‍රීන් එක දිහා බලා ගන්න පැටියෝ. ගා ල ගා ම ගලගම ගලගම ජී අකුරට ඒක අහුනම ගා ගැ ගැ එල් අකුරට ඒක අහුනම ලා ලා ලැ ලැ ආපහු ජී අකුරට ඒක අහුවෙලා තියෙනවා ගා ගා ගැ ගැ එම් අකුරට ඒක අහුනහම ම ම මැ මැ ගලගම ගලගම තව එකක් මන් දෙන්න තව එකක් දෙන්න දැන් කෝ බලන්න අපේ අද කී දෙනෙක් ඉන්නවද අපේ ඉන්නවා දැන් හතර දින පහ දින අර යනන් ගියානේ යට සිග්නල් මදි කියලා හරි මම හතර දිනාට වචන හතරක් ලියනවා මම හතර දිනාට වචන හතරක් ලියනවා හරි මම කියන්නේ අය පිළිවෙලට ඔය ටික කියන්න ඕනේ. ඔන්න හතර දිනාට වචන හතරක් ලියනවා. දැම්මම කියන්න එපා. පහක්ම ලියන්න වෙනවනේ. අපේ අනිත් යාළුවත් ආවනේ. ඔන්න එක වචනයක් අනිවචනේ දෙකයි ඔන්න ටිකක් දිග වචනයක් තුනයි ඔන්න හතරයි ඔන්න පස්වෙනියගේ වචනේ කියන්න එපා අපේ දැම්මම කියන්න එපා පැටියෝ මං අහනවා මං අකුරු දෙක දෙක පාට කරන්නම්. එතකොට මම පුතාලට පුළුවන් එක ලේසියෙන් කියන්න. අකුරු දෙකෙන් දෙක පාට කළාම ඔයාලට පුළුවන් නේ අකුරු දෙකෙන් දෙක තෝරගන්න. හරි ඔන්න තියෙනවා පළවෙනි එක මං අහනවා යසාරගෙන් පළවෙනි වචනේ යසාර කියන්න නාලක ඔව් අකුරු දෙකෙන් දෙක ශබ්ද කරලා කියන්න පුතේ අකුරු දෙකෙන් දෙක ශබ්ද කරලා කියන්න නා ල ක කියන්න පුතේ අකුරු දෙකෙන් දෙක ශබ්ද කළා නා ල ක හරි ඊට පස්සේ මම අනිත් අයගෙනුත් අහන්න හරි පුතේ හරි ඇති එකක් ඇති එකක් ඇති එක්කෙනාට එකයි එක්කෙනාට එක වචනයයි එක්කෙනාට එක වචනයයි
ඊට පස්සේ දෙවැනි වචනේ කියන්න ගයුරි. ගයුරි කියන්න දෙවැනි එක මාතර. ඊටම හරි. ඊට පස්සේ ඔමායා කියන්න තුන්වැනි එක. ඔමායාට නම් ටිකක් දිගේ එකක් තියෙන්නේ. බොහොම හොඳයි. කො අපේ දිනුත් දින්නවා. දිනුත් කියන්න හතරවෙනි එක. දිනුත් මයික්‍රෝෆෝන් එක ඔන් කරන්නමයි පැටියෝ. Right, very good. නියමයි. ඊට පස්සේ කවුද ඉන්නේ අපේ සවණි ඉන්නවා පස්සෙනි වචනේ කියන්න. සවණි ගායන. ඔව් ගායන. ඔක නමක් විදිහට කිව්වත් පුතේ නමක් විදිහට කිව්වත් ගා ය නා ගායනා. ගයනා. හරි බොහොම හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි. වැඩේ හොඳයි සාර්ථකයි. හරි වැඩේ හොඳයි බොහොම සාර්ථකයි. මගේ පැටව හොඳට පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ මට කියන්නමයි පුතේ මං අර අකුරු ශබ්දවල අකුරු වලට ඒ අකුරු එක්කහුව කළාම එන ශබ්ද ටිකට පුංචි වීඩියෝ එකක් දැම්මා. ඒක බලපු අය හැමෝම බැලුවද මයි පුතේ? ඒක ගෲප් එකට මම වීඩියෝ එකක් දැම්ම මයි පුතේ. අකුරු වලට ඒ අකුරු එකහ වුණාම ඒ බී අකුරට ඒ අකුරු එකතු කිරීම බා බැබ්බෑ. ඒ වීඩියෝ එක බැලුවද පුතේ හැමෝම? ඔව් ඒක අනිවාර්යෙන් මගේ පැටව බලන්නම ඕනි පුතේ. නිතරම බලන්න. දවසට එකපාරක් පුළුවන් නම් බලන්න එක හොඳයි. එතකොට මගේ පැටවුන්ට මතක් වෙනවා. හරි ඊට පස්සේ මම දවසට වචන පහ ගානේ මයි පැටවුන්ට ලියන්නත් දෙනවා. හරි දැන් අද අපි ඉගෙන ගමු පුතේ මෙහෙම. දැන් අපි හැම අකුරකටම අපි ඒ අකුර එක් කරගෙන ගිහිල්ලා ඒ අකුර එකතු කරලා ඒ හැදෙන ශබ්ද ටික දැන් ඉගෙනගෙන තියෙන්නේ. දැන් අපි අද යම් පුතේ ඒකෙන් සිංහල වචන කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ බලන්න. හරි ඔන්න මම එක නමක් ලියනවා. ඔන්න මම එක නමක් ලියනවා. නා ල ක. ඔන්න මම නාලක කියලා ලියන්නයි යන්නේ. නාලක කියලා ලියන්නයි යන්නේ. නයන්නට මොකද්ද ඉංග්‍රීසි අකුර? නයන්නට මොකද්ද පුතේ ඉංග්‍රීසි අකුර? N. N. හැබැයි නා කිව්වොත් N එකට තව මොකද්ද එක්ක අහුවෙන්නේ? නා නා. ආ කිව්වහම එකතු වෙනා මොකද්ද පුතේ? A අකුර නා. Very good. නා. ලයන්නට ඉංග්‍රීසි අකුර මොකද්ද? ලය අකුර. එල් එල්. ඔන්න මම සිම්පල් එල් ලිව්වා. සිම්පල් එල් අකුර ලිව්වා. දැන් මගේ පුතාලා දන්නවා මේ තියෙන්නේ කැපිටල් එල්, මේ තියෙන්නේ සිම්පල් එල් කියලා. හරි. ඔන්න මම ලිව්වා නා. එල් අකුර ල අකුරට එල්. ල ල ල ල කිව්වහම තව එල් අකුරට මොකක්ද එක්ක අහුවෙන්නේ? ඒ අකුර. දැන් හැදුනා ටිකක්. නා ල. කයන්නට ඉංග්‍රීසි අකුර මොකක්ද මම කියන්නේ? කයන්නට ක ක ක කිව්වහම කේ අකුර දෙක්කව
Very good, very good. ඔන්න පුතේ නාලක කියලා ලිව්වා අපි. නා ඔන්න ලිව්වා නා ල ක ඔන්න අපි නාලක කියලා ලිව්වා. නාලක නාලක ඔන්න අපි දැන් සිංහල වචනයක් ඉංග්‍රීසියෙන් ලිව්වා. අපි ඉගෙන ගත්තේ බොහොම පොඩි දෙයයි. අපි ඉගෙන ගත්තේ බොහොම පොඩි දෙයයි. ඒ කියන්නේ අකුරු වලට A අකුර එකතු කරපු එක විතරයි තාම ඉගෙන ගත්තේ. තව තියෙනවා E අකුර, I අකුර, O අකුර, U අකුර. ওই ටික එකතු කරන්න තියෙනවා ඉස්සරහට. ඒකත් හරීම ලේසි මේ ටික හොඳට පළවෙනි ටික ඉගෙන ගත්තා. හරි. ඔන්න දැන් හැදුනා මොකද්ද? නා ල ක ඔන්න අපි නාලක කියලා ලිව්වා. නාලක කියලා ලිව්වා. හරි. දැන් මගේ පුතාලා මුලින්ම මේක ලියා ගන්න මගේ පැටියෝ. අද දවසේ මුලින්ම මේක ලියා ගන්න. අද දවසේ මුලින්ම මේක ලියා ගන්න මගේ පැටවු ටික. ලියා ගන්න මයි පුතේ. මයික්‍රෝෆෝන් ඕෆ් කරලා ඔහොම තියාගෙන ලියා ගන්න මගේ හොඳ පුතාලා වගේ. මයික්‍රෝෆෝන් ඔහොමම ඔෆ් කරලා තියාගන්න පුතේ. නැත්නම් ස්ක්‍රීන් එකේ හා මෙහා යනවා, බෝඩ් එක පේන්නේ නැතුව යනවා. හොඳ පුතාලා වගේ ඕක මුලින්ම ලියාගන්නකෝ.
තමල ඉගෙන ගන්න ඉන්නවද? සර් ඉවරයි. තමල ඉගෙන ගන්න ඉන්නවද? සර් ඉවරයි. හරි මුදේ හරි. හරි. හා. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හරි. හැමෝම ලියලා ඉවරයි නේද? තවල ඉගෙන ඉන්නවද? නෑ නේද? හැමෝම ලියලා ඉවරයි. අපි යන් තව එකක් ලියන්න. අපි තව සිංහල නමක් ඉංග්‍රීසියෙන් ලියන්න යන්. අපි තව සිංහල නමක් ඉංග්‍රීසියෙන් ලියන්න යන්. මොන මං සේරෝම මැකුවා. හලෝ. අබුදේ. අපිට හොඳට පුළුවන් සතෙක්. ඔව් පැටියෝ. අපි ඉන්නක බලන්න වැඩේ කරා ගන්නද සර්? හරි පුතේ හරි. මේ මේ කියන්නේ විදුලි කොටනවා නම් පුතේ මීටින් එකෙන් අයින් වෙන්න පන්තියෙන් අයින් වෙන්න පුතේ ඔව් පන්තියෙන් අයින් වෙන්න මම රෙකෝඩින් එක දාන්නම්කෝ රෙකෝඩින් එක බලා ගන්න මයි පුතාලා පානස හරි පුතේ ආ ම න ල සමනල ඔන්න මම දැන් සමනල කියලා ලියන්න යන්නේ මගේ යාළුවෝ ටික මට උදව් කරන්න ඕනි මේක ලියන්න මගේ යාළුවෝ ටික මට උදව් කරන්න ඕනි සයන්නේ ඉංග්‍රීසි අකුර සයන්නේ ඉංග්‍රීසි අකුර S අකුර හැබැයි සා 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 අ සා අ උනාම තව මෙයාට එක් අවු වෙනවා ඒ අකුර සා සා මයන්නේ සිංහල අකුර සෝරි මයන්නේ ඉංග්‍රීසි අකුර මයන්නේ ඉංග්‍රීසි අකුර M ඔන්න මම සිංහල M අකුර සිම්පල් M අකුර ලිව්වා දැන් මගේ පුතාලා දන්නවා මේ තියෙන්නේ කැපිටල් M මේ තියෙන්නේ සිම්පල් M කියලා මේ කැපිටල් මේ සිම්පල් මම සිම්පල් M ලිව්වා මයන්නට M හරි ම ම ම ම M A M A නයන්නේ ඉංග්‍රීසි අකුර නයන්නේ ඉංග්‍රීසි අකුර නයන්නේ ඉංග්‍රීසි අකුර න 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 n n අකුර ඔන්න n ලිව්වා නයන්නට n හරි න න න න e n a n a ලයන්නේ සිං ලයන්නේ ඉංග්‍රීසි අකුර මොකද්ද l l න සිම්පල් l ලිව්වා හැබැයි ලයන්නට l හරි l වුණාම l l l l l l a l හරි දැන් බලන්න පුතේ මෙන්න බලන්න සමනල 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 ඔන්න අපි ලිව්වා සමනල කියලා සමනල තේරුණාද පුතේ ලියපු විදිහ තේරුණාද මගේ පැටවුනේ කාටද පුතේ තේරුන්නේ නැති කවුරු හරි ඉන්නව නම් කියන්න තේරුනේ හරි එහෙනම් මගේ රත්තරන් පුතාලා මේකත් ලියා ගන්න ඊගාවට මයික්‍රොෆෝන් මං ඕෆ් කරන්නම් හරි දැන් මගේ පුතාලා ඕකත් ලියා ගන්න මගේ පැටියෝ
සාමනල හරි ඉවරයි පැටියෝ ඉවරයි හරි තව ලියන ඉන්නද මයි පුතේ නෑ නේද හරි එහෙනම් තව එකක් ලියමු අපි තව එකක් ලියමු මුද්දට හුරු වෙනකන් තව එකක් ලියමු මම තනියෙන් මම මගේ යාළුවොත් එක්ක ලියන අන්තිම එක මේක ඊට පස්සේ මම ලියන එක මගේ යාළුවෝ කියන්න ඕනි හරි ඔන්න මම දැන් අපේ යාළුවෙක්ගේ නම ලියන්න මට හිතෙනවා අපේ පන්තියේ දැන් ඉන්න යාළුවෙක්ගේ නමක් මට ලියන්න හිතෙනවා ඔන්න මම ලියනවා යා සාරා ඔන්න අපේ යාළුවෙක්ගේ නම මම ලියනවා මේකේ තනි කරම ඒ අකුරු එක්ක අහු කරන්න විතරයි තියෙන්නේ යයන්නේ ඉංග්‍රීසි අකුර මොකද්ද වයි 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 හැබැයි වයි උනාට ය ය ය ය ය ය කියනකොට ය වයි ය ඒ වයි ඒ ය සයන්නේ ඉංග්‍රීසි අකුර ආර් ආර් යන පුතේ සයන්නේ ඉංග්‍රීසි අකුර ඒස් ඒස් හැබැයි සා 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 කියනකොට තව එක්කෙනෙක් තව එක්කෙනෙක් එකතු වෙනවා තව යාළුවෙක් එක්කහුණා එස් වලට සා රයන්නේ ඉංග්‍රීසි අකුර මොකද්ද ආර් ඔන්න පුතේ මම සිම්පල් ආර් ලියන්නේ ඔන්න සිම්පල් ආර් මගේ පුතාලා දන්නවා මෙන්න කැපිටල් ආර් මේ කැපිටල් ආර් මේ සිම්පල් ආර් සිම්පල් ආර් හරියට අලියාගේ හෙන්ඩුව වගේ අලියාගේ හෙන්ඩුව වගේ දැන් රයන්නට ආර් රා 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 කියනකොට රා ආ ඒ
R A Dembalanako Yasara Onnaliwa Yasara Kiela Yasara Hari make up my putala liagana patio make up liagana my rataram putala my microphone off karana my beta woga liagana Hari sir, Hari sir, Hari. Kobalan ape tawe aluwe kinnawada kiyala tawe aluwe kinamak apita liyannat puluwan habai. Tawe aluwe kinnawa e aluwa kinama liyannat puluwan habai. ආ මේ යාළුවාගේ නම ලියලා ඉමුකෝ හරිද මයි පුතේ තව ලියේ නැහැ ඉන්නවද තව ලියේ නැහැ ඉන්නවද රත්තරනේ සේරම ලියලා ඉවරද ආ එහෙනම් ලියමු තව යාළුවෙක් ඉන්නවා අපේ තව යාළුවෙක් ඉන්නවා අපි ඒ යාළුවාගේ නම ලියලා බලමු බලන්න දැයි අමාරු කියන්නේ ඒක තව යාළුවෙක් ඉන්නවා ඕ මා යා ඔමායා අනේ මයි පුතේ රත්තරන් පැටියෝ කියා දෙනකොට ලියන්න එපා වස්තුවේ කියා දෙන වෙලාවේ ලියන්න ලැහැත්ති වෙන්න එපා සර් ලියන්න වෙලාව දෙනවනේ ඒකින් තමයි රත්තරන් පුතාලා කියා දෙනකොට හොඳට අහන් ඉන්න ඕනේ හරි හොඳට අහගෙන ඉන්න ඕනේ හරි ඔයන්නේ ඉංග්‍රීසි අකුර මොකද්ද කියවෙන විදිහටම ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඕ ඕ ඕ ඕ ඕ මයන්නේ ඉංග්‍රීසි අකුර එම් 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 හැබැයි එම් විතරක් බෑ මා 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 ඒ මියාට ඒකතු වෙනවා මා යයන්නේ ඉංග්‍රීසි අකුර යයන්නේ ය ය ය වයි වයි වෙරි ගුඩ් දිනුත් වෙරි ගුඩ් දිනුත් වයි 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 විතරක් මදි යා යා ආ යා ඒ ඒ ආහා මෙන්න බලන්නකෝ අපි ලිව්වා ඕ මා යා ඕ මා යා ඕ මා යා ඕ මා යා හරි ඕකත් ලියාගන්න මගේ රත්තරන් පැටවු ටික ඕකත් ලියාගන්න පැටියෝ ඕකත් ලියාගන්න වස්තුවේ
ඕ මා යා ඕ මා යා හරි අනිත් පැටවු ටිකත් ලියන්න ඉවරයි සර් හරි රත්තරනේ තව ලියනෑ ඉන්නවද වස්තුවේ තව ලියනෑ ඉන්නවද ලියලා ඉවරයි සර් හරි පැංචෝ එහෙමනම් දැන් මට හිතෙනවා මගේ මගේ යාළුවොත් එක්ක තව දිග එකක් ලියමු මම තව දිග එකක් ලියන්නම් මගේ යාළුවෝ ටික එක්කහු කරගෙන ටිකක් දිග එකක් දැන් මේ අකුරු තුනේ පුංචි ඒවානේ ලිව්වේ ටිකක් දිග එකක් ලියමු මා හා ර ගා ම මහර ගම ලියන්නයි යන්නේ මහර ගම අහලා තියෙනවද මයි පුතාලා ඔව් සර් මහර ගම කියන්නේ ගමක් මහර ගම දැන් ලියන්න යන්නේ මයන්නේ ඉංග්‍රීසි අකුර මයන්නේ ඉංග්‍රීසි අකුර M M M M උනාට ම ම ම මා කිව්වහම තව කවුද එක්කහු වෙන්නේ A very good very good A හයන්නේ ඉංග්‍රීසි අකුර හ හ H H H H හැබැයි හ හ හ කියනකොට හ ඒ ඒ රයන්නේ ඉංග්‍රීසි අකුර ආර් ආර් ඔන්න සිම්පල් ආර් ආර් හැබැයි ර ර ර කියනකොට තව යාවා ර ගයන්නේ ඉංග්‍රීසි අකුර G G හැබැයි ග ග ග කියනකොට තව වෙනවා ඒ මයන්නේ ඉංග්‍රීසි අකුර මයන් ඉංග්‍රීසි අකුර M හැබැයි ඉතින් ම ම කියනකොට තව යාළුවෙක් එනවා ම ම ම ඔන්න මගේ පුතේ අපි දිග එකක් ලිව්වා මහරගම මහරගම බලන්න පැටියෝ මහරගම ඔන්න පුතේ දිග එකක් ලිව්වා මහරගම මහරගම හරි ඔන්න මගේ පුතාලා ඕකත් ලියාගන්න ඕකත් ලියාගන්න මගේ පැටියෝ ඕකත් ලියාගන්නකෝ මහරගම
ඉවරයි සර්. ඉවරයි සර්. ඈ මං ඉනවා. හරි ඔන්නවා. හරි දැන් මගේ යාළුවන්ට දෙන්නද තනියෙන් ලියන්න වචන ටිකක් දෙන්නද මගේ පුතේ තනියෙන් ලියන්න වචන ටිකක් දෙන්නද මගේ දරුවනේ හාද හාද හා එවනම් මම ස්ක්‍රීන් එකේ හා හරි මම ස්ක්‍රීන් එකේ ලියන්නම් මයි පැටි ඔයක මයි පුතාලට ලේසි පේනවද මගේ පුතාලට ස්ක්‍රීන් එක? පේනවද රත්තරනේ බෝඩ් එක ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. හරි. ඔන්න එහෙම. හරි පුතේ. ඔන්න එහෙමනම් මම දෙනවා. මම දෙනවා මගේ පුතාලට වචන පහක්. වචන පහක් දෙනවා. වචන පහක් දෙනවා කා ල වා න කලවාන මා ර දාන මර දාන මර දාන පේනව නේද පුතේ හැමෝටම මයි පුතේ පේනවද හා පුතේ හා පේනවා නම් කමන්නේ මට ඉතින් පේන්නේ නැහැ කියලා තව කෝ බලන්න තව මයි පුතාලා ලේසි ටිකක් සාමර පාල ඔන්න නමක් සර සමර පාල සාමර පාල සමර පාල තව එකක් නාරද නාරද තව දිග එකක් දෙමු අමරදාස අමර දාස අමරදාස ඔන්න තියෙනවා නම් ටිකක් ඔන්න තියෙනවා නම් ටිකක් මගේ පුතාලා මගේ දක්ෂ පැටවු ටිකෝක ඉංග්‍රීසියෙන් ලියන්න බලන්න මගේ පුතාලට පුළුවන් පැටවුන්ට පුළුවන් මන් දන්නවා
ලියන්න ඕනි මයි වස්තුවේ මයි පුතාලා ඔක ඉංග්‍රීසියෙන් ලියන්නකෝ ඉංග්‍රීසියෙන් ලියන්නකෝ මයි පුතාලා ඉංග්‍රීසියෙන් ලියන්නකෝ ถามเลยบ้านเนี่ยถามเลยถามเนี่ยถามเลยป่าเลยඉවරයි සර්. හරි පැන්චෝ. අවලිය නැහැ ඉන්නද වස්තුවේ? නැහැ. සර්. ආ ලියන්නකෝ මගේ පැටවල් ලියලා ඉවර නැති අය.
මයි පුතාලා හිමින් සැරේ කියන්න පුතේ කලබල වෙන්න එපා කැටියෝ. හිමින් සැරේ කියමු. ඊට පස්සේ බැරියත් මේ වැඩ කරන්නේ. හිමින් සැරේ ලියන්නමයි පුතේ කලබල වෙන්න එපා. හරි මයි පුතාලා කලබල වෙන්න එපා හිමින් සැරේ ලියන්න. පස්සේ බැරි අපිට වේගෙන් වැඩ කරන්න. දැන් හිමින් 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 කරමු. ඔන්න පුතේ දැන් නම් සර්කට් වහිනවා හොඳටම වහිනවා. හරිද මගේ පැටියෝ? මේලා ඉවරද? හරි සර්. තව ලියන්නේ ඉන්නවද? තව ලියන්නේ ඉන්නවද පැටියෝ? හරි. තව ලියන්නේ ඉන්නවද පුතේ? තව ලියන්නේ ඉන්නවද පැටියෝ? අර හිමින් සැරේ ලියන්න පුතේ කලබල වෙන්න එපා. හිමින් සැරේ ලියන්නකෝ. දිනුන් ලියලා ඉවරද පැටියෝ? ඔව් සර්. දිනුත් හොඳයි. දිනුත් වෙරි ගුඩ්. අද වැඩ ටික හොඳට කළා. ඕක
හරි එහෙමනම් අපි ලියමුද පැටියෝ අපි ලියමුද කට්ටියම හා සර් හරි ඔන්න එහෙමනම් ලියමුකෝ දැන් බලා ගන්න මයි පුතාලා කලවාන 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 බලමු කලවාන කියලා ලියලා කයන්නේ ඉංග්‍රීසි අකුර හැබැයි ක ක ක කියනකොට ක ඒ ලයන්නේ ඉංග්‍රීසි අකුර එල් හැබැයි ල ල ල කියනකොට ල ල වයන්නේ ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා මොනවද එහෙම නැත්නම් W V අකුරයි W අකුරයි දෙකම මං W අකුර ගන්නම්කෝ V අකුර ගත්තත් කමන්නෑ පුතේ V අකුර ගත්තත් හරි W අකුර ගත්තත් හරි මම ගන්නම්කෝ W අකුර විය කුරලිය ප්‍රයත් හරි හැබැයි පුතේ W විතරක් මදි වා 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 කියනකොට වා 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 තාවද එකතු වෙන්නේ ඒ ඒ ඒ නයන්නේ ඉංග්‍රීසි අකුර එන් එන් හැබැයි හැබැයි න න න කියනකොට න න න කියන්න මගේ පෙන්ෂනේ න න න කියනකොට මොකද්ද එකතු වෙන්නේ ඒ න කලවාන කලවාන ඔන්න අපි